right time and clash of clans game make clash of ween kiyana theme එක යටතේ title එක යටතේ දැන් වෙනකොට සීනරිස් හතරක් අවිලා තියෙනවා game එකට ඉතින් මේකෙන් හොඳම වටිනාකම තියෙන සීනර් එක මොකක්ද කියන එකයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බලන්න යන්නේ ඉතින් මේ මාතෘකාවට එන්න ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ඉතින් හේතු දෙකක් තියෙනවා එකක් අවිලා doomed සීනර් එක දැන් වෙනකොට shop එකේ තියෙනවා තව දවස් 12ක් තව දවස් 10යි 12ක කාලයක් තියෙනවා 2330ක් ඇරෙන මාක් වෙලා තියෙන්නේ ඉතින් මේකට මුදල් වියදම් කරනවාද එහෙම නැතිනම් අනිත් හේතුව දැන් මේ වීඩියෝ කරන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඉතින් මෙන්න මේක මතුවෙනකම් මම බලාගෙන හිටියේ අනිවාර්යම ඉතින් අපේ මෙන්න මේ කෝණ එකේම තියෙන ghost scenery එක ඉතින් මේ වගේ එකකට යනවාද කියන එක තමයි ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් මූලිකව ඉතින් මම කල්පනා කරේ මේ වීඩියෝ එක සෑදීමට පෙර ඉතින් කොහොමද මුලින්ම අපි යමු ඉතින් මේ clash of in team එකට දැවලා දෙන ප්‍රථම scenery එක බැල්ලීමට pumpkin graveyard කියලා එක නම් වෙලා තියෙන කෙලින්ම වට්ටක්කා සොහොන එහෙම නැත්නම් වට්ටක්කා කනත්ත කියලා අපිට කියන්න පුළුවන් ඉතින් කොහොමද වට්ටක්කා කනත්තේ ඉතින් උඩින් ලුක් එක අපි බලුවොත් ඉතින් ඒකම් ප්‍රයිස් එක 2330යි ඔක්කොම ඉතින් කොහමරි වට්ටක්ක කනත එච්ච ලොකු වැඩසටහනක් නැහැ බයි කොහමරි ඉතින් ඒ කල එක තියෙනවා ඒ කොළ පාටට හුරු ඒ clash of in වලට මෙයා ලබා දෙන ඒ කල එක තියෙනවා ඒ වගේම දැන් මේ පැත්තේ අපේ ඇහැ ඇදිලා යන එක පාරම මොකද මේ පැත්තේ දම් පාට තියෙන හේතුවෙන් ඉතින් එතනට අපි ලාවට වගේ ලං කරලා බලුවාම කෙලිම ඉතින් ගෙවල් කීපයක් තියෙනවා බැරැක්ස් වගේ ලුක් එකක් තියෙන ගෙවල් කීපයක් ඒ වගේම දුමාරයක් යනවා අතුර කවුරු හරි ඉන්නවා වගේ ෆීලින් එකක් යනවා අනිවාර්යයෙන්ම ඉතින් ඒ ඇරෙන්ඩ බැට් කෙනෙක් වවුලෙක් එහෙම්මෙන් ඉතින් ඉගෙනන කතන්දරයක් තියෙනවා ඇරෙන්ඩ එච්චර ලොකු වැඩසටහනක් ඒ කෝණේ ගෙන්න නැත ඊට අම්මතරව මේ පැත්තට වගේ අපේනවා රයිට් ඔන්න තියෙනවා කෙලිම ghost ship එකක් ඉතින් භූතයන්ගේ ship එකක් කෙලිමේදී අපේ lord of the rings ඉතින් ඒ මොකක් හරි ඒ kings ලගේ මූවි එකේ ඉතින් ඒ ඉන්න kings ලගේ ship එක වගේ ෆීලින් එකක් යනවා එතනදී ඒ වගේම අපේ බිල්ඩර් බේස් එකට යන බෝට්ටු එච්චර ලොකු වලසනානක් නැහැ. ඉතින් සාමාන්‍ය බෝට් එකමයි තියෙන්නේ. ඒකම තමයි අපේ ෆෝජ් එක සහ ඉතින් අපේ ෆ්ලෝටින් ඒ බැලුන් ඒ වලසනාන සම්පූර්ණයෙන්ම ඉතින් එමමයි තියෙන විදිහමයි තියෙන්නේ. ඒකම මේ පැත්ත තියෙනවා ඉතින් නිවාස කීපයක්, නිවෙස් කීපයක් ඒවලත් ඇතුළේ කවුරුහරි ජීවත් වෙනවා වගේ ලුක් එකක් තියෙනවා. සන් රූෆ් එකකුත් තියෙනවා ගෙදරක. ඒ වගේම එලියක් එනවා, ආලෝකයක් එනවා යම් කිසි. ඒ වගේම ලින්දෙන් එනවා කෙලින්ම විෂ වායුවක්. ඒ කියන්නේ ඉතින් පැත්ත බලද්දි ලින්දර යන්න එපා කියලා කියන්නේ. වතුර බොන්ඩ ඒ වාගේ එම මේ පැත්ත තියෙනවා ස්ටැචුගක්කින්ගේ ඉන්ට්‍රස්ටිං ඒ වගේම තැනින් තැන තියෙන මේ රතුපාට හතු වගේ ඉතිං මෙන්න මේ හතු වගේ දේවල් වගේ අපිබිලා ඒව පෝඩ වැඩි කරන්න තිබුණා කියලා ඉතිං මට හිතනවා වැරදි මේක දිහා බලද්දි ඒ වගේම මෙතන තියෙන අමුතු මාදලියේ බිල්ඩින් එකක් ඉතිං අමුතු ලුක් එකක් දෙන බිල්ඩින් එක දොරත් ඇරලා තියෙන සොහොන් ඉතිං සාමාන්‍යයෙන් ඉතිං සොහොනක් ඒ වගේ ෆීලින් එකකුත් වෙනවා කාගේ හරි වැදගත් රද්දල පරම්පරා කාගේ හරි සොහොනක් කියලා තියෙන ඉතින් ඒතන කොහමරි ඉතින් එහෙමම ආවොත් දැන් මේන් ඒරියා එකට කෙලිම පම්කින් නිවසක් තියෙනවා ඒ පම්කින් නිවස වල ලස්සන පාරකුත් යාලා කපලා දෙනවා වැල් වගේක් ගිහලා තියෙනවා ඒක අනිවාර්යම ලුක් එකක් තියෙනවා මෙතන ඒරියා එකේ ඒ වගේම ඉතින් අපේ සව එලික්ස ඒ දවසේ දැන් මේ සීනරි කාගේ කෙලිම සීනරිස් හදපු ඒ ඒ එලි දක්වන්න පටන් ගත්ත වගේ දවස්වල ඒක ඇත්ත ලොකු වැඩසටහනක් නැත්තේ මෙතන තියෙන සම්පූර්ණම ඉතින් සව එලික්ස දිය ඇල්ලක් සව එලික්ස ගාලන ගැලීම උකු සව එලික්ස එතනින් ගාලන සිද්ධියක් තියෙන්නේ එවගම මේ ගලේ තියෙන පැල්මක් රයිට් අදමයි මම ඒක දැක්කේ ඉතින් මොකද්ද ඒ වැඩසටහන ඉතින් කොහමද ඕක තමයි ඕවරෝල් පම්කින් ග්‍රේව්යාඩ් සීනරි එක ඉතින් කොහමරි 2330කට මේක ගන්නවාද කියන එක ඉතින් අපි තීරණය කරමු ඊගාව සීනරි එකත් බලලා මේ අවස්ථාවේදී ඉතින් කොහමරි ඊගාව සීනරි එක මොකක්ද කියලා බැලුවොත් රයිට් මයි ෆේවරිට් මසින් එක කියලා කියන්න පුළුවන් ඉතින් අපේ ස්පූකි සීනරි එක ඉතින් කොහොමද ස්පූකි සීනරි එක ඉතින් තමයි මුලින්ම ගේම් එකට ආවේ මේ ස්ටයිල් එකට ඒ කියන්නේ දැන් මෙන්න මේ විදියට ඉතින් ඒ පා වෙනවා වගේ ෆ්ලෝටින් වගේ ෆීලින් එකත් එක්ක ආපු ප්‍රථම සීන එක තමයි ස්පූකි සීනරි එක ඒක මම ඉතාමත් මේකට කැමති ඒ වගේම මේ සීන එක දෙන ඩීටේල්ස් විශාල ප්‍රමාණය වටේම දෙන සියලුම දේවල් ඉතින් එක මේ බිල්ඩින්ග්ස් තියෙනවා ඒ වගේම ඉතින් මේ ෆ්ලෝටින් ෆීලින් එක මම ගොඩක් කැමති කියලා කියන්න පුළුවන් ඒ වගේම ඒ ඒ කොළපාට දැන් ඒ සාමාන්‍ය මෙයාල දෙන ඒ කොළපාටේ ඉතින් තියෙනවා ලේයර්ස් කීපයක්ම එක කොළපාට සම්පූර්ණ දැන් මේ කොළපාට අපිට ගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන තියෙන ඒ තද කොළපාට ඒ වගේ එක මේවා නම් ඔබ්ස්ටකල්ස් ඒවා ඉතින් සාමාන්‍ය කොළ ඉතින් කොහමද මෙතන තියෙන මේ මීදු මේ ෆොග් එකේ තියෙනවා යම් කිසි තවත් නිකන් ඒ ග්ලෝවින් ඒ කොළපාට වගේ මික්ස් එක
എത്തോടെ കുളപാതടയാല ലേസ് കീപ്പ് ചെയ്യാൻ മതിയില്ല തീന ഇത് അമത്തോ ഓവറോൾ ഫുള്ളി ഡീറ്റെയിൽഡ് സീനറിക മേക്ക് ഇതിങ്ങ മെത്തനട അപ്പി ആവത്തോ ആളുടെ പേനോ കെളിമിതിങ്ങ മെത്തന മെത്തന സീറ്റ് എത്തനട തീന യാം കെസി തിങ്ങ ഈ പാലമൊക്കെ പാലം മേത്ത കാറ്റലായി തീയ ഇട്ട് അമത്തോ മെത്തന കെളിമ പൊറവക്കും കൊറല തീന ബിൽഡിൻ എക്കട ഇതിങ് ഏ വക തീന ഇത് ഡീറ്റെയിൽസ് കൂടെ തീന ഇട്ട് അമത്തോ റൈറ്റ് അപ്പൊ ബിൽഡ് ബേസ് എക്കടയാണ് ബോട്ടുകൾ ലസ്സാണമ അലങ്കാര നിർമ്മാണ കല തീന കിളക്കീമട പുളവാൻ ഇതിങ്ക മാറി ദേദാസ് തുൻസെ തീകട മേക ഗണ്ണ വാണം പാടു നത്തി കഥന്തരത്തിന് അനിവാര്യമ ഏ വകയം ഇത് മേ വീഡിയോ നാം പാലന കെണക്കൂട്ട ഇതിങ് സ്പൂക്കി സീനെ മമ ലബാധന കഥന്തരത്തിന്നെ ഇതിങ് ഏ വീഡിയോ അവസാന ഇത് ഇത് മമക്കാണ് കോമത ഏക സിദ്ധകരണ കേൾ ഇതിങ്കോമാരി സ്പൂക്കി സീനറിക ഒന്ന തീയണോ വെടസെട്ടാണ് എത്തോടെ സുൻസിത്തീര ഏക പാടുനെ പംകിൻ ഗ്രേവിയാട് വട ഹൊന്തായിക്കേനെ കേട്ടി മായ മാത് കോമത്ത് ഉണ്ടായി ഇതിങ്ങ സൂപ്പീരിയർ മോതായിക്കാണ് പോലും ഈ കാവിടെ നിന്ന് തീയണ കേളി ഇതിങ് അപ്പേ ഗോസ്റ്റ് സീനറി ഏക്ക ഇതിങ്കോമാരി ഗോസ്റ്റ് സീനറി ഏക്ക ഇതിങ്ങ ഗിയ വൃദ്ധി ആപു സീനറി ഏക്ക ഇത്താമത് അല്ലുത് കിളകിയാണ്ട പോലും യാമത്ത ദുരകട ഇതിങ്ങ ഗോസിനിക്ക് വെടസനാണ് ഇതിങ്ങ ആളുടെ പേനവ ദാ അപ്പമേ ഏത്തത്തിയ ബാലന കൊട്ടണം എനിക്ക് തീങ്ങ ഇതിങ്ങ സൂപ്പർ ലുക്ക് ഏക്ക ഇത് മേഘടയാളെ യൂസ് കള തീന ഈ റോക്സ് ടെക്സ്റ്റേക്ക് ഇതിന് ഗല്ല് യാത്രയുള്ള തീന ഈ ക്രമേ ഇതാമത്തോ ഈ വാട്ടയെ തീയണ ഇതിങ്ങ ഈ ഗൽ ഈ കൊളപാട്ട ഈ ഗംഗ വകയാണെങ്കിൽ ഇതിങ്ങ ഏക ക്യാപ്പില പേണോ ഹോദ്രമ കെളിമ ഇതിങ്ങ ഷാർപ്നസ് വെടികരളോക ഫീലിംഗ് തീന എച്ച് ഡി വേർഷൻ ആക്കുവാക്കി ഇതിങ്ങ ഇതിന് പേന്ന് ഇതിങ്ങ വരുന്ന മേക്കേ ദാ അപ്പം മേം ബാലന കൂടെ ഇതിങ്ങ അപ്പേ എസ് അതില യാണ ഏരിയക കേൾ അവിടെ കണ്ട പുളുവാൻ ഇതിങ്ങ മേ ഏരിയക തനിവാരമ്മ ഇതിങ്ങ മെത്തനട അപ്പം ആവാം ഇതിങ്ങ ആളുടെ പേന കെളിമ ഇതിങ്ങ അപ്പം ബില്ല ബേസിലാണ് ബോട്ടു സമ്പൂർണ്ണമ ഇതിങ്ങ ഈ പംകിന്ന് വരസനാണെങ്കിൽ കവകള തീയണേ ഏകമ ഡീറ്റെയിൽസ് തീനോ മേക്ക് അനിവാരമ്മ ഇത് അനിച്ച് സീനറീസ് വളരെ വട ഇതിങ്ങ മെത്തനത്ത് ഇതിങ്ങ ഏ കഥന്തര മതമാ തീന ഇതിങ്ങ ധുമതാണോ കേളത്തുള്ളി കട്ടിയെ ഇന്നോ ഹാലി വല പിരിങ്ങ യാമിച്ചത് റത്തന ഇവകം റൈറ്റ് മെത്തന കെളിമ അപ്പി ബേസിക പേസ്കന ഡെക്കറേഷൻ പവ കെളിമിത്തിങ് ഈ സീനറിയെ കേമ ഡെക്കറേഷൻ വകെ സീനറികളുടെ മുസ്സു എന്ന കഥാന്തരത്തേനോ അലങ്കാര ഈ ടാമത്തോ റൈറ്റ് മെത്തന തീന ലസന ഏരിയമട പുളുവാൻ ഏ വകേമ ഇതിങ്ങ മേ ഹറിയട്ട എന്ന കൊട്ട റൈറ്റ് എത്തന തീന ഈ ഫ്രെയിം പോവാ മെത്തനി ഞാൻ ഹറ ഡെക്കറേഷൻ ഏ ലൈൻ ഇത് ഏക പവ എത്തനി വെൻ വെന്നെ സമ്പൂർണ്ണം ഇതിങ്ങ അപ്പേ ബേസിക മിക്സഡ തീയണ സീനറി കത്തേക്ക് ഏക ഈ ഷാർപ്നസ് വരുവാ ലുക്ക് തീയണം അടയിത്തണ വിധിയ ഇതുപോലെ ഓവറോൾ മേ സീനറി തനിവാരം വട്ടിനവ ഇതിങ്ങനെ സ്പൂക്കി സീനറിക്ക് പാവന കാത്തിയ വകയൊക്കെ നത്തി ഉണത് ഇത് അനിവാരം വട്ടിനവ കിളക്കിയാണ് പോലും മേ സീനറി കാത്ത് ഇതിങ്ങ മേ അറിയും അപ്പി വളർത്തി റായിട്ട് ഒന്ന തീന കിളിമ ഇതിങ്ങ എലിക്സ് സവ എലിക്സ് ഗംഗാവ് ഡ്രഗൻ കിണക്കി ഇതിങ്ങ അത്തുള്ള ഇങ്ങനെ ഡ്രഗൻ കിളിമ സ്കെലട്ടൺ ഡ്രഗൻ കിളക്കുവാകെ ഇതിങ്ങ ശരീര അഗ്ന സമ്പൂർണ്ണമ ഇതിങ്ങ ഈ ഒളുവായത്തുള്ള കൗറോളി ജീവത്തിന ഫീലിംഗ് എത്തിന ഇപ്പകേമ സവലിക്സ ഗംഗ എത്തനെങ്ക ഹെലനോ എത്തനട ഈ ടാമത്തോ റായ് സവലിക്സ ഗംഗ ഹെലനോ എത്തനുമേ വെട്ടതാളം എത്തനെ കെളിമ വട്ടക്കറല വെട്ടതാളയാണ് സിദ്ധത്തിന് ബാബേരൻ കിണക്ക് മുക്കയനൂത്ത് ഇതിങ്കോമാരി റായ് മേ പത്തരണ്ട് കൂടെ റായ് മെന്ന മേ ഏരിയക മേക്കാരമ കഥാകൃത്തു ഏരിയക ഇതുവരെ മെന്ന മേ ഏരിയക ഇതി ഒന്നോ ഇതേ ഹൊന്തരമേക്ക ബല അഗ്ഞന ഇത് അടിവാര ഭൂവാളിലേക്ക് ഈ അടുവായി കുത്തുന്ന ഇതുപോലെ മേ ഏരിയ ഹൊന്തരം മേം ബാലല്ലാ ഇതിങ്ങ നവത്തോറ കാപ്പി നിക്കമടവാകെ ഇതിങ്ങ ക്ലാഷ് ഓഫ് വീൻ സംബന്ധിക്കണമേ നിക്കമടവാകെ മേഘ അത് ഉണ്ടാകാമ ഇത് ഏകത്തിനോ അടിവാരമ ഏ ഏരിയ ഏക ഇതിങ്കോരത് മെത്തനി സമ്പൂർണ്ണ കോപ്പിയാക്ക് കേളത്തിരിങ്ങ സമാരോ ഏതാവസ മെസ്സിന് കാപ്പു ദിവസത്തിരിങ്ങ കേളത്തിമുണ ഇത് ഏക ചില ലൊക്കൂ കല്ലുവാന കോപ്പിയാക്കുണാട്ട ഏ വകമ മെത്തനത് കെളിമ ഇതിങ്ങ ഗോബ്ലിൻസ്ല വക ആക്കണോ അപ്പേ ഗോസ്റ്റ്ല വക ഗോബ്ലിൻ ബൂത്ത് എന്നുവക എത്രയാണോ അനിവാരമ എലിയേട്ട ഈ വകയമ മെത്തനും പൂവാളിലേക്ക് പാണ്ടുവാകയാ ഓഹോമ എന്നവാ ഈ ടാമത്തറവ അപ്പം ബിൽഡ് ബേസ് ആയിട്ടാണ് ബോട്ടോ പറഞ്ഞ ബോട്ടോ മെത്തനും പ്ലേസ് കല്ലത്തി എന്നെ തവത് കടിച്ച ബോട്ടോ ആക്കി ഈ വകമ ഈ ഭൂത്തേൻ ഏ വീട്ടിൻ വീട്ട എലിയേറ്റ കഥന്തരത്തിനോ അരളത്തിയാണ് ഏ തൊറട്ടുവേൻ ഏക്കാവില്ല അഡീഷണൽ ഡീറ്റെയിലൊക്കെ ഇളക്കിയാണ് പുളുവാ എത്തോടെ ദദാസ് തുൻസി എത്തിയായി ഇതിങ്ങ സ്പൂക്കി സീനറിക്ക് മേഘിക്കാൻ പാലു ഇത് മകെ ഫേവറേറ്റ് സ്പൂക്കി സീനറിക്കാണ് പോവാ ഇത് കുറേ മേഘ തണിവാരമ്മ വട്ടിനോ ഗത്തട പാടുണേ അനിവാരം ഓനാമ ടൗൺ ലെവലിലേക്ക് കേട്ട നമ്മേ ടൗൺ ലൈനിനൊക്കെ മമീന്നെ ഓനാമ ഒക്കെ കേട്ട അനിവാരമ്മ ഗലപ്പനായി കിളക്കീമട പുളുവാൻ ഇതിങ്ങ പോലെ ഏ ടിക്ക പത്തകിൻ തീയല ദങ് അപ്പം ദങ് നവത്തമേ കേട്ട ദേ അവില്ല തീന ഉണ്ണു ഉണ്ണു ആപ്പൊക്കെ തീന ഇത് മേ സീനറികൾ ദങ് അപ്പം വാർത്താക്കല്ല ബലൂത് ഇത് മേ സീനറികൾ ദദാസ് തുൻസി തീയടമാക്കല തീയണ് ഇത് മേക്ക് തീയണവാദികൾ അപ്പം ബലൂത്ത് അനിവാരമ്മ സിത് അതകണ്ണ സുളു പ്ലേസ് ഇതിങ്ങ ആളുടെ പേനവാ സാമസീലും സ്ഥാനമ്മ അനിവാരമ്മ
සිත් අද ගන්නා සුළුයි. ඒ වගේම මේ පැත්ත තමයි ඉතින් අපේ ඇහැට ඇදලා යන්නේ. ඒ කල කම්බිනේෂන් එකේ කොළපාට සමග මේ පැත්තට ගැලීම මික්ස් එකක් තියෙනවා. ඔරෙන්ජ් කලයක, බ්‍රවුන් කලයක, ඒ රතු ඒ මික්ස් එක දෙනවා. එතකොට මේ පැත්තේ ඒ වගේම ඩීටේල්ස් විශාල ප්‍රමාණයක්. දැන් මේ සීන් එක මම බ්‍රේක් ඩවුන් කරලා ලස්සනට වෙයි. ඉතින් ඩීටේල්ස් නම් විශාල ප්‍රමාණයක්. ඉතින් මෙතනින් යනවා ගැලීම ගොබ්ලින්ස් ලා දෙන්නේ. කැවිලා දැන් මේ දොර ඇරනවා මෙතනින්. ඒ දොර ඇරලා ගැලීම ගොබ්ලින් කෙනෙක්ව ඇතුළට ඇදල යන සිද්ධියක් තියෙන වවුල් වගේ කියලා. බැච්ලර් වගේ කියලා එයාලා වැදගෙන යනවා. ඒ වගේම රයිට් මකුළුවෙක් යනවා මෙතනින්. රයිට් අදමයි මම මේ ඩීටේල් එක දැක්කේ. මකුළුවෙක් යනවා සම්පූර්ණයෙන්ම එතනින් එළියට. රයිට්. ඔන්න මකුළුවාගේ ඩීටේල් එක ඉන්ට්‍රෙස්ටිං කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොමද මකුළුවා ආයෙත් නැත්ත මකුළුවා. ඉතින් අපි බලමු මකුළුවා එයිද කියලා කොහමද ඉතින්. ඕවරෝල් ඉතින් ඔයාලා පේනවා රයිට් ඔන්න නැවතරම් මකුළුවා. මකුළුවාගේ ඒ වැඩසටහන දැන් දැම්මයි මම දැක්කේ. මෙසේ ඕපන් කරපු වෙලා ඉතින් කොහමද ඕවරෝල් ඉතින් ඔයාලා පේනවා අලංකාර සීන් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ මකුළුවන් වගේ ඩීටේල්ස් උත් ඉතින් කීපයක් කියලා ඇඩ් කරලා තියෙනවා. ඉතින් කොහොමද දැන් මේකත් 2330 යි තියෙන්නේ. ඒ වගේම දැන් මෙතන ඇඩ් බෝනස් එක තමයි දැන් මේ තුන. ඉතින් ඔයාලට පේනවා කෙලින්ම ඉතින් අපේ කෙලින්ම ඉතින් ෆ්ලෝටින් බැලුන් එක ලෙදර් වලින් කෙලින්ම මහලා තියෙන මේ අවස්ථාවේදී බැලුන්ස් ටික රෙඩි කරලා තියෙන බිල්ඩ බේස් බෝට් එක තියෙනවා. ඊට අමතරව කෙලින්ම ඉතින් මෙතන ෆෝජ් එකක් තියෙනවා. ෆෝජ් එකට අලුත් ඩිසයිනක් දීලා තියෙනවා. ඉතින් කොහමද 2330 ඉතින් වටිනවාන දැන් 2330 තියෙනවා මගේ අතේ. මම දැන් සීන එකක් ගන්න යනවා කියලා ඉතින් බැලුවොත් ඉතින් මේක වටිනවා කියලා කියන්න පුළුවන්. මොකද දැන් මේ අලුත්ම සීනරි එක ඒ වගේම මේක දැන් එතකොට එන්නේ ෂොප් එකට ලබන අවුරුද්දේ. ඒදින 2330 මයි එන්නේ. ඉතින් කොහමද බැලුවොත් ඉතින් ඒ ක්‍රමය අනුව ඉතින් මේක වටිනවා කියලා කියමට පුළුවන්. හැබැයි ඉතින් අවසානයේ දවස අවසානයේදී ඔයාලගේ ටේස්ට් එක මත තමයි සෑම සුළු දෑම ඉතින් නිර්ණය වෙන්නේ. ඉතින් මගේ පෞද්ගලික ටේස්ට් එක නම් ඉතින් මගේ ෆේවරිට්ම සීනරි එක ක්ලාෂ් ඔෆ් වීන් වලින් ගත්තොත් අනිවාර්යම ඉතින් මේ සීනරි එක තමයි ස්පූකි සීනරි එක. මේක තියෙන අනිවාර්යම ගතියක් මේ පාවෙන ගතිය. ඉතින් අනිත් ඒ ක්ලාෂ් ඔෆ් වීන් සීනරිස් වල නෑ වෙනම සම්පූර්ණම වෙනම ෆ්ලෝටිං ආයිලන්ඩ් එකකින් ඉන්නවාගේ ෆීලින් එකක් තියෙනවා මේ සීනරි එකට. ඉතින් කොමාරි ඒක තමයි මගේ ෆේවරිට්. ඉතින් ඔයාලේ ෆේවරිට් එක අනිවාර්යම කමෙන්ට්ස් වලින් කියන්න යාමට පුළුවන්. ඒ වගේම ඉතින් කමෙන්ට්ස් වලින් කියන්න යන කෙනෙකුට ඉතින් මම රැෆල් ක්‍රමයට ඉතින් කෙලිම තුන්දු දාලා හෝ ඉතින් මොකක් හරි ක්‍රමයකට ඉතින් ඒ ක්‍රමයේදී ඔයාලට අනිවාර්යම ඔයාලේ එක්කෙනෙකුට ස්පූකි සින්රය මම ලබා දෙන කතන්දරයක් තියෙනවා. කවදා ලබා දෙයිද දන්නේ නැහැ. දවසකින් හෝ දෙකකින් තමයි ලබා දෙන්න අදහස තියෙන්නේ. ඉතින් කමෙන්ට්ස් වලින් ඉතින් දාගෙන යන්න. ඒ වගේම කමෙන්ට් විතරක් නෙමෙයි අනිවාර්යම කමෙන්ට් කරන ගානටදී ලයික් කරගෙනත් යන්න. කමෙන්ට් විතරක් තිබිලා ඉතින් ඒ වීඩියෝ එක බලන මිනිස්සු එතකොට මොන මගුලක්ද මේ කියලා ඉතින් කමෙන්ට් වලත් දාලා මදි. ලයික් සුත් දාන්න, කමෙන්ට් කරන්න, සෑම සුළු දැම්ම කරන්න. ඉතින් ඔයාලට සීනර් එකක් දිනා ගන්න වෙලාව බලන්න ස්පූකි සීනර් එක. ඉතින් ඔයාලේ ඕක තමයි ඉතින් වීඩියෝ එක. ඉතින් ඔයාලගේ අනිත් ඒ මතයනුත් අනිවාර්යම තියෙනවා නම් කමෙන්ට්ස් වලින් දාන්න යන්න පුළුවන්. ඉතින් කමෙන්ට් කරන අයව තමයි ඉතින් රෙෆල් එකට එකතු වෙන්නේ. මොන කමෙන්ට් එක දැම්මත් ඉතින් අනිවාර්යම රෙෆල් එකට එකතු වෙනවා. ඒකින්ද ඉතින් ඔයාලගේ ඕනෑම අදහස කෙනෙක්දී දාගෙන යෑමට පුළුවන්. රයිට් එවනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.